අයාලුනේ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම අද මම කතා කරන්නේ කොහොමද ඒන්ජල් මත්සෙන් ලේසින් අභිජානනය කරගන්න කියලා. ඉතින් අපි මේකට මුලින්ම ඒන්ජල්ලා පිටිමි සතෙක් සහ ගියන් සතෙක් තෝරගන්න ඕනේ. තෝරගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් දැන් මෙතන ඉන්නේ මේ සුදු පාටෙක් කෙනා මෙයාගේ බඩ තියෙන එක්කෙනා තමයි ගියන් සතා. එතකොට මේ අනිත් බඩ නැති සාමාන්‍ය යංග ප්ලැට්ව තියෙන එක තමයි මෙතනින් පිළිම රතා වෙන්නේ. මම මෙයාව වලට අරගෙන පෙන්නන්නම්. මෙයාව ගත්තාම මෙයාව මෙන්න මේ විදිහට අල්ලලා අනිත් පැත්ත පෙරළුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ගේන රතාගේ සාමාන්‍ය තත්ත්වයකට වඩා බඩ දෙපැත්තෙන් නිරලා තියෙනවා. ඉතින් පිළිම සතා ගත්තොත් එහෙම පිළිම සතා එහෙම දකින්න නැහැ. පිළිම සතාගේ බඩ බඩයි යංගයි ඔක්කොම එක ප්ලැට්ව තියෙන්නේ. ඒක සමාන එකම රේඛාවකට වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට එහෙම තොකරගත්ත සතු දෙන්නෙක් මේ වගේ බකට් එකකට දාලා ඔයාලට මේ අභිජනනය කටයුත්ත කරගන්න පුළුවන්. මේ වගේම මේකට ඔක්සිජන් සැපයුමක් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මේ බිත්තර හැච්චෙන්න නැත්තම් බිත්තර පුස්කනවා. ඉතින් මම මේකට වතුර ටික දැන් පුරව ගන්නවා. ඉතින් මම වතුර ටික පුරව ගත්තා. මම මේ ඔක්සිජන් ලයින් එකත් මේකට දාලා තියෙනවා. ඔක්සිජන් ලයින් එක උඩට එන හින්දා මම මේකට උඩින් ගලක් තියලා තියෙනවා මේකේ බර හිටින්න. ඉතින් මේකේ මෙයාලා කියන්න ඕනේ මෙයාලා බිත්තර අලවන්නේ මේ වගේ ආධාරකයක් මෙයාලා අනිවාර්යෙන් ඕනේ බිත්තර අලවන්න. ඉතින් මම ඒකට මේ වගේ එස්ලෝන් බටයක් දාගන්නවා ටැංකියේ. කෙලින් හිටින විදියට නෙමෙයි ටිකක් ඇල කරලා වගේ මෙයාලට බිත්තර අලවන්න ලේසි වෙන විදියට මම මේ එස්ලෝන් බටේ මේ ටැංකියට දාගන්නවා. ඉතින් ඔයාලත් මේ විදියට ආධාරකයක් ටැංකියට දාගන්න. මේ දෙන්න කවදා බිත්තර දාවිද කියලා අපිට කියන්න බෑ. සමහරක් වෙලාවට අයින් කරපු වෙලෙම හෝ එදාම හරි එහෙමත් නැත්නම් දවස් සතියකට විතර පස්සේ දාන්න පුළුවන්. ඔහම සතියකට වැඩිය යන්නේ නැහැ. ඔයාලා බඩ හොඳට තියෙන ගේන සතෙක් ගත්තොත් සාමාන්‍යයෙන් දවස් 3-4 වගේ යනකොට එයාලා ටැංකිය හුරුනට පස්සේ අනිවාර්යෙන් බිත්තර දානවා. ඒ වගේම මෙයාලට හොඳ වතුර ක්වලිටියක් දෙන්න ඕනේ. මෙයාලා මේ බිත්තර නැත්නම් පුස්කණ්ඩ බලනවා අනිවාර්යෙන් හොඳ වතුර ක්වලිටියක් මේකට අනිවාර්යයි. මෙයාලා අද දාලා අද බිත්තර දැම්මේ නැත්නම් හෙට නැත්නම් අනිද්ද බිත්තර දානවා නම් ඔයාලා හැමදාම උදේට මේ ටැංකිය වෝටර් චේන්ජ් එකක් කරන්න. ඉතින් ඔයාලට පේනවද දැන් මෙයාලා බිත්තර දාන ගමන් තමයි ඉන්නේ. මෙයාලා දවස් දෙකක් ගියා බිත්තර දාන්න. ඉතින් මෙයාලා තාම බිත්තර අලවනවා. මෙයාලා බිත්තර දානකම් ඉවර වෙලා ඉඳලා මේ දෙන්නව ඔයාලට පුළුවන් ඕනනම් ටැංකිය ගයින් කරගන්න. නැත්තම් මේ ටැංකියෙම ඔයාලට තියන්නත් පුළුවන්. මේක මෙයාලා තිබ්බා කියලා මෙයාලා බිත්තර කන්නේ නැහැ. මෙයාලා බය වුණොත් වගේ මේ බිත්තර ආහාරයට ගන්න ඉඩ තියෙනවා. ඉතින් මෙයාලට අනිවාර්යෙන් මේ බිත්තර තියෙනකොට මෙයාලා දෙන්න ටැංකිය තියෙනවා නම් මෙයාලට කෑම දාන්න වැඩිපුර නෙමෙයි පොඩ්ඩක් දාන්න. සාමාන්‍යයෙන් පැලට් 2-3ක් වගේ මෙයාලට දාන්න. නැත්තම් මෙයාලා බඩගින්නට මේ විතර ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් දැන් මෙයාලා විතර දාලා ඉවරයි. මම දැන් මෙයාලා වයින් කරගන්න තමයි හදන්නේ. වයින් කරගන්න නම් ටිකක් අමාරුයි. බිත්තර හෙල්ලෙන්නේ නැති වෙන්න, බිත්තර වලට හානියක් වෙන්නේ නැති වෙන්න මේ දැන් නෝ මේ ටැංකියෙන් හිමීට අයින් කරගන්න ඕනේ. මම මෙයාලව අයින් කරලා ඔයාලට පෙන්නන්නම්. ගිහින් දැම්මා. ඉතින් මම යාලා මෙයාලා මගේ පොන්ඩ් එකේ තමයි හිටියේ. මගේ පොන්ඩ් එකේ මේ කාෆ්ලගේ ඇඟේ හැදෙන චූටි සත්තු ඇංක ප්‍රොබ්ලම්ස් වගේ පොඩි දියමකුණ වගේ පොඩි සත්තු වගේ මගේ පොන්ඩ් එකේ හැදෙන හිටියා. ඉතින් මෙයාලට බෙහෙතක් විදිහට තමයි මම මේ ඒන්ජල්ව මේ පොන්ඩ් එකට දැම්මේ. ඉතින් මෙයාලා තමයි මම මේ බ්‍රීඩින් වලට ගත්තේ. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මේ බිත්තර පුස්කනවට මෙතනින් බ්ලෝ සෝල්පයක් මේ ටැංකියට එකතු කරන එක තමයි කරන්න තියෙන්නේ. මේ මෙතනින් බ්ලෝ එකතු කරන්නේ මේ බිත්තර පුස්කන හින්දා. ඔයාලා මේ මෙතනින් බ්ලෝ එකයි මේ ඔක්සිජන් වාතනයයි
මේ බිත්තර වලට සපයනවා නම් මේ බිත්තර වලින් 100ට 90ක් විතරම ඔයාලට පුළුවන් වෙනවා පැටවු ලබා ගන්න. ඉතින් ඔයාලට මේක දිය වෙනකන් ඉඳලා බලන්න පුළුවන් මේක කොහමද ඝනත්වය කියලා. ඉතින් මේ ඝන තමයි මම දාගන්නේ. ඉතින් මේ ඝනත්වය ඇති ඔයාලට පුළුවන් සාමාන්‍ය වතුර සාමාන්‍ය තද නිලකට නෙමෙයි සාමාන්‍ය ලා නිලකට වගේ මේ මෙතනින් බ්ලූ මේකට එක් කරගන්න පුළුවන් බිංදු කීපයක්. මෙයාලගේ මේ බිත්තර වලින් දවස් 3කින් 4කින් විතර පැඩව එළියට එනවා. ඉතින් මේ පැඩව එළියට ආවට පස්සේ ඔයාලා හොඳට මතක තියාගන්න දවස් 3ක් යනකම් කිසිම කෑමක් දෙන්න බෑ මෙයාලගේ යෝක්ස් එකේ. ඒත් මෙයාලට අවශ්‍ය කරන ආහාර තියෙනවා. ඉතින් මෙයාලට දවස් 3ක් ගියාට පස්සේ ඔයාලට පුළුවන් විවිධතර කහමද දිය කරලා දෙන්න. ඊට පස්සේ සතියකින් විතර පස්සේ බ්‍රයින් ෂේප් වගේ ජීවී ආහාර මේ පැටවුන්ට ලබා දීලා ඔයාලට පුළුවන් ඉක්මනින් ලොක් කරගන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. තව අලුත් දෙයකින් යලි හමු වෙමු.